මෙන්න මේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය තමයි යුරෝප සංගමයේ යුරෝප පාර්ලිමේන්තුව පාවිච්චි කරලා තින්නේ ලංකාවට ලැබෙන තින මේ GSP සහනය අහෝසි කරන නිසා මේකට ආණ්ඩු වග කියන්නේ. දැන් මේකෙන් මොකක්ද වෙන්නේ? ආණ්ඩු කයිවාරු ගහයි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තියෙන මොකක්ද වෙන්නේ? ප්‍රශ්නේ තමයි අපි කවුරුත් දන්නවා දැන් ලංකාවට ගත්තොත් මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගත්තම පහුගිය කාලේ ලංකාවේ අපනයන ආදායම් වලින් අපනයන ආදායමේදී මේ යුරෝප සංගමෙන් යුරෝප සංගමයට අපි මේ GSP ප්ලස් සහන තුල භාණ්ඩ ලැබීම නිසා ලංකාවට ලැබිච්ච ආදායම තමයි යුරෝ බිලියන 2.3ක්. යුරෝ ඩොලරුත් නෙවෙයි, මොකද යුරෝ එකක් ඩොලරකට වඩා ටිකක් මිල වැඩි. ඒ නිසා යුරෝ බිලියන 2.3ක ආදායමක් අපි ලබලා තියෙනවා යුරෝප සංගමෙන්. අපි වැඩිපුරම GSP ප්ලස් සහන තුල යුරෝප සංගමයට යවලා තියෙන්නේ ඇඟලුම් සහ මාළු මස් නිෂ්පාදන. එතකොට දැන් මේක නතර කරොත් මොකද ලාදින එකක්? අපේ ඇඟලුම් වලට අපි ආපහු අපිට ලෝක වෙනද පොලේ තරම් කරන් සිද්ධ වෙනවා. කෝටා එක නැති වෙනවා. ඇඟලුම් කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. අපේ මස් නිෂ්පාදනයන්ට අපිට විරුද්ධ වෙනද පොලේ තරම් කරන් සිද්ධ වෙනවා. ඒතකොට අපිට ඒ කෝටා එක නැති වෙන ඉස්සුවස්සේ දීවර කර්මාන්තේ විශාල හානියක් සිද්ධ වෙනවා. ලංකාවට පිටින් මාළු ගේන අතර ලංකාව මාළු විශාල ප්‍රමාණයක් මේ පිටරට පටවනවා. ඒ යවන එකෙන් ලොකු ප්‍රමාණයක් යවන යුරෝප සංගම රටවලට. එතකොට එහෙම වුණාට පස්සේ මෙන්න මේ යුරෝ බිලියන 2.3ක අපිට ලැබෙන ආදායම් නැති වෙනවා. එතකොට මේ GSP ප්ලස් සහනේ තියෙන තිබිච්ච නිසා ලංකාවේ අපනයනවලදී ලංකාවේ දෙවන විශාලම අපනයන වෙළඳ පොළ බවට පත් වෙලා තිබුණේ යුරෝප සංගමේ රටවල්. දෙවන විශාලම වෙළඳ පොළ අපිට තිබිච්ච. ඒක දැන් නැති වෙනවා. එතකොට ඒක නැති වුණාට පස්සේ මොන වෙලාවකද නැති වෙන්නේ? නැති වෙන්නේ අතේ සතිය නැතු හිඟා කන වෙලාවක. රට ණය වෙලා ණය බරින් මිරිකිලා බංග්ලාදේශ නායකන් සිද්ධ වෙලා 1971 හැදිච්ච බංග්ලාදේශේ 1970 තමයි මහින්දරාපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන්නේ. 1970 පාර්ලිමේන්තුවේ මහින්දරාපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 1971 ඉපදිච්ච බංග්ලාදේශේ නයිල්ලන. එතන වෙලා තියෙන්නේ. එතකොට එන්සා ණයක් ගන්න. ඩොලර් මිලියන 200ක්. එතකොට බංග්ලාදේශ උත් නායකන් මට්ටම රැටලා තියෙන්නේ. ඊට අමතර අපි දැක්ක මොකද්ද ප්‍රවෘත්තියක් තියෙනවා ඉතියෝපියාවත් එක්ක ලංකාව ආර්ථික සම්බන්ධයක් හදන්නයි කියලා. දැන් පහුගිය කාලෙත් තියෙන ඉතියෝපියාව සැලකුණේ අපේ රට ඇතුලේ නිකන් බොහොම අතිශය දුප්පත් ජීවත් වෙන බැරුව ඉන්න රටක් හැටියට. તો දැන් අපි ආර්ථික සම්බන්දතාව කරන්න යන්නේ යුරෝප සංගමයේ ඇත්තරලා ඉතියෝපියාවත් එක්කින්. ඒ මට්ටමට මේ රට වටලා තියෙන බීමට වැටලා තියෙන ආර්ථික වශයෙන්. ඒතකොට මේ ආර්ථික වශයෙන් වැටිච්ච රටක් තියෙන වෙලාවක මිනිස්සුන්ට මූලික දේවල් දෙන්න බැරුව ඉන්න වෙලාවක තෙල් මිල වැඩි කරමින් ඉන්න වෙලාවක මේක දරාගන්න බෑ කියලා මේ සහනෙන් ලැබෙන ආදායම අඩු කරගත්තම රට සිද්ධ වෙන පාඩුව කොච්චරද? දීවර කර්මාන්තේ බලපානෝ අපි අපන යන ඇඟලුම් වලට බලපානෝ. ඒ නිසා මේක සරල කාරණාවක් නෙවෙයි. මේ සහනය නැතිවීම මේ වෙලාවේ ටිකක්ත් එහෙම ආර්ථිකයට බලපෑමක් කරනවා. අපට තියෙන ශක්තිමත් ආර්ථිකයක් නම් අපිට ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් නම් අපේ නිෂ්පාදන ඉහළයි නම් මේ GSP ප්ලස් සහන වගේ අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ තමයි. අපි හරණ ගෙව නැතුව තමයි වැඩ කරන්න ඕනකම තියෙන. නමුත් දැන් රට තියෙන තත්ත්වෙ ගත්තොත් එහෙම දැන් තියෙන්නේ නිකන් ගත්තොත් එහෙම රට රෝගී වෙලා තියෙන්නේ. රටට කොරෝනා හැදුනා වගේ රටට දැන් මේ ඔක්සිජන් දෙමින් ඉන්නේ. රටේ ආර්ථිකයට ඔක්සිජන් දෙමින් ඉන්නේ. ආර්ථිකය දුවන්නේ පිටින් දෙන ඔක්සිජන් වලින්. ආරෙන් මේ ගන්න අය වලින්. ඒතකොට ඒ මට්ටමට ඉන්න ආර්ථිකය තියෙන අයිසු ඇඳක තියෙන්නේ. ඒ මට්ටමේ ආර්ථිකය තියෙන නිසා මේ ආර්ථිකය ඒ මට්ටමේ තියෙන වෙලාවක මේ වගේ එකක් නැතිවීම පාඩුවක්. මේක නැති කරගන්නේ ආණ්ඩුවේ මේ ඉතාමත්ම හිතුවක්කාර අත්‍රමාත්මක මුක්ත සහ පලිගැනීමේ චේතන සහිත ඇසරි. ඒගොල්ලෝ කවුරු හරි කෙනෙක් අඩුපාඩුවක් පෙන්නුවම ඒ අඩුපාඩුව දැකලා හදා ගන්න වෙනුවට අඩුපාඩුව පෙන්වන මිනිහව අල්ලලා කටවහනක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති බඩපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම ආණ්ඩුවකට යන්න බෑ. ගොඩ ප්‍රජාපක්ෂ මහත්මයා බලය ගත්තේ මේවා කියලා නෙමෙයි. බලය ගත්තේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න, ආර්ථිකය නංවන්න, නීති හදන්න, විනය හදන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. ඉතින් ඒව කියලා බලය ගත්තු ආණ්ඩුවක් අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා නැහැ. මේ සමහර රඳවා ගැනීම වලට මොකද ආණ්ඩුව කියන්නේ? කිසිම උත්තරයක් නැහැ. හැබැයි රඳවගෙන ඉන්නවා. නඩු පවරන්නේත් නැහැ. ඒතකොට නීති ක්‍රියා මාර්ගෙන් තොරව කිසියම් පුරවැසියෙක්ව කවුරුමත් රඳවන් ඉන්න කීතාව වරපතලයි. මේ පනත ඒ නිසා හෙට දවසේ මේක දිනන මේක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම කිව්වා ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුවට සම්මත කරන ගෙනාවු 1979 ඒ වෙලාවෙත් අපි මේකට විරුද්ධ වුණා. මට මතකයි අපේ පක්ෂයේ තවත් වමේ පක්ෂත් එක්ක එකතු වෙලා එක්සත් ක්‍රියා මාර්ගයක් ගත්තා මේකට විරුද්ධ. සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂය එකතු වෙලා ලොකු උද්ඝෝෂණයක් කළා මේ ගේන්න එපා කියලා 79 1900 ගියරින් වෙලාවයි. ඒස අපි හැමදාම මේ පනත විරුද්ධ මේක මර්ධනකාරී පනත. මේ පනත ගිනැත්තින් ත්‍රස්තවාදී වලක්වන නෙවෙයි.
ත්‍රස්තවාදී වළක්වන්න මේ සාමාන්‍ය නීති හොඳටම ප්‍රමාණවත්කම තියෙනවා. මේක නැත් තින්නේ විරුද්ධවාදීන් දඩයම් කරන්නේ. ඒක තමයි මේ තාම දිගටම අරගෙන යන්නේ. ඒතකොට අරන් යනවට අමතරව ගත්තම විරුද්ධවාදීන් දඩයම් කරන. මොන ආණ්ඩුවට පුළුවන් වෙන්නේ අපි කවදාකවත් මේ වැඩේ කරන්නේ නැහැ. මේක කරන්නේ ත්‍රස්තවාද සඳහා විතරයි කියලා කියන්නේ. එමනේ රුද්වාදීන් දඩයම් කිරීම කරනවා. ඒ නිසා ඒක දිහා බලලා තමයි ඒක දැකලා තමයි ඒක පාවිච්චි කළා තමයි යුරෝප සංගමය දැන් මේ අපිට මේ ලැබෙන තිබිච්ච මේ සහනය නතර කළා. ඒ නිසා මේ GSP පස් සහනය නතර වුණොතින් ඒකේ වගකීම අපි කියන්නේ මේ ආණ්ඩුව බාර ගන්න මේ මෝඩ ආණ්ඩුව බාර ගන්න ඕන. ඒක නතර වීමෙන් සිද්ධ වෙන පාඩුව ආණ්ඩුව අපි කියන ආණ්ඩුව ලෑස්ති වෙන්න පජනතා මත පටවන්න කියලා මේ වෙලාවේ අම පැත්තෙම්ම කිසියම් සහනයක් ලබා ගත යුතු වෙලාවක මේ තියෙන හිතුවක්කාර අත්නොමතික මෝඩ එක පැත්තෙන් ගත්තොත් එහෙම සහ පලිගැනීම චේතන සහිත ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විසින් විදේශ රටවලට යුරෝප සංගමයට ලංකාවට බලපෑම් කරන්න අවස්ථාවක් ලබා දීලා තිනු. ඒ නිසා ලංකාව ලෝකෙ ඉස්සර හැල්ලු කරලා තිනු. යුරෝප සංගමයේ මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත වුණාම අපේ රට ජාත්‍යන්තර ඉදිරි හැලුවට ලක් වෙනවා. රට පරද්දලා තියෙන්නේ ලෝකෙ ඉස්සරහා. අපි හිතන්න ඕනේ නැහැ මේ යුරෝප සංගම රටවල් ඔක්කොම ලංකාවට විරුද්ධ රටවල් කියලා. අපි දන්නවා යුරෝප සංගමයේ තියෙන ලොකු රටවල් වලට න්‍යාය පත්‍රයක් තියෙනවා, අධිරාජ්‍ය න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ වටේ තේකඟ නැහැ. අපි මේ යුරෝප සංගමයේ පැත්තරන් කතා කරනෝ නෙවෙයි. කවදාාරණම කරන්න ඕන. අපි හැමදාම අධිරාජ්‍යවාදී විරුද්ධ හිටි අපේ රටේ අයිති වෙනුවෙන්. අපේ ප්‍රශ්න තියෙන මොකද්ද? මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් සහිතව මේ වගේ යෝජනාවක් සම්මත කරගන්න යුරෝප පාර්ලිමේන්තුව පුළුවන් වෙන්නේ මේ ආණ්ඩු අනුගමනය කරපු මේ මානවීයකම් කඩ කරන වැරදි ප්‍රතිපත්ති නිසා. ඒ නිසා අපි කියනවා මේ තත්ත්වයට රටගෙන අපිකට ආණ්ඩු වග කියන්න ඕන. මේකෙන් සිද්ධ වෙන ආර්ථික හානියට ආණ්ඩු වග කියන්න ඕන. අපි ආණ්ඩුවට බල කරනවා මොකද්ද? දැන්වත් මේ යුරෝප සංගමයට පෙන්නකම් ඉන්න ඕනේ නැහැ. යුරෝප සංගම බලපෑම් කරමින් ඉන්න ඕනේ නැහැ. ආණ්ඩුව වගේම තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආවුරු කරන එක මානවීයම කරනවා කියන එක නිසා මේ ආණ්ඩුව වෙන දේවල් සඳහා දාගත්තු නීති ආණ්ඩු විරෝධී මර්ධන ක්‍රීමට යොදාගැනීම නවත්තන්න ඕන කියලා අපි කියන්නේ. ත්‍රස්තවාදී ක්‍රීම් පනත අහෝසි කරන්න ඕන. ඒ වගේම මේක තමයි විරුද්ධවාදී මර්ධන ක්‍රීමට යොදාගැනීම නවත්තන්න ඕන. ඒ වගේම කොරෝනා නීති නැත්නම් නිරෝධායන නීති ආණ්ඩුව පාවිච්චි කළ යුතුව තියෙන්නේ කොරෝනා මර්ධනය කිරීමට නැතුව ආණ්ඩුවේ මර්ධනය කිරීමට නෙවෙයි. ආණ්ඩුව මේ නීති පාලනය කරන කොරෝනා නීති පාලනය කළ යුත්තේ කොරෝනා පාලනය කරන්න, එහෙම නැතුව ආණ්ඩුවේ කටවල් වහන්න නෙවෙයි. ආණ්ඩුවේ පාලනය කරන්න නෙවෙයි. නමුත් එක්කරමින් තියෙන එක නිසා මේ ප්‍රතිපත්ති වැරදි නිසා අපි ආණ්ඩුවට බල කළ කියන මේ මර්ධනකාරී ප්‍රතිපත්තිය වහම කොළ ගන්න කියලා අපි ජනතාවට කියනවා. මේ ආණ්ඩුව රටවල පල්ලට අරගෙන යන්නේ මේ ආණ්ඩුවට අපේ රට වෙනුවෙන් කිසිම හොඳ දෙයක් කර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් අපි හිතනවා මේ කලින් ආණ්ඩුවත් එහෙම තමයි. ඒ නිසා මේ ආණ්ඩුව හැම එකක්ම පවත්නම් ගියපු මේ වැරදි සමාජ ආර්ථික ක්‍රමය මේ ප්‍රතිපත්ති මේ සිස්ටම් එක වෙනස් කිරීමේ මර වෙන උත්තරයක් අපි ඉස්සරහ නැහැ. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට මෙතනින් එහාට මේ රට රකිනවා නම්, රට බේර ගන්නවා නම්, රට ගොඩනගනවා නම්, මේ රට වෙනස් කර ගන්නවා නම් විශ්වාසය තැබී හැකියව තියෙන්නේ අපි විශ්වාස කරනවා දැන් ඔබට ඉතුරුලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඒ නිසා මේ තත්ත්වයන් තුළ මේ හැම උදාහරණයකින් පෙන්වන්නේ මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ කියන එක. ඒ නිසා අපි ජනතාව ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දය දීපු හැරණම ලක්ෂ තුල ඉන්න මේ වැරද්ද දකින අවංක මිනිසුන් අපි ඉල්ලා සිටිනවා දැන්වත් අපි මේ රට වෙනස් කරමු, රට හදමු එකතු වෙලා කවුරුත් එක්ක, එවෙනුවෙන් අපි කවුරුත් එක්ක අත් බැඳ ගමු මේ ආණ්ඩුවේ ජනතා විරෝධී මර්ධනකාරී දේශපාලනයට විරුද්ධ වෙමු කියන යෝජනාවක් අපි කරනවා මේ වෙනවා.